අතරමැද වර්තමාන තත්ත්වය ගත්තොත් මේ ආණ්ඩුව පාලනය කරන පාලකයෝ හා ඊළඟට ඒකට හිතවාදී චෞරවලට ඇරෙනකොට රටේ සමස්ත ජනතාවම අද මහත් පීඩනකින් ජීවත් වෙන්නේ. මෙතෙක් ජනතාවට දීපු සහනාධාර වඩාත් ඵලදායි ක්‍රමවේදයකට යන්න කියලා තමයි අස්වැසුම ගෙනත් තියෙන්නේ. අන්න එතන තමයි අපිට තියෙන ගැටලුව. මොකද මේක අස්වැසුම ඉල්ලන්න කියලා කිව්වහම ජනරජ ජනතාව 137ක් ඉල්ලලා තියෙනවා. 132ක් තමයි සමීක්ෂණය කරලා තියෙන්නේ. හැබැයි දැන් ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ මේකෙන් 120කට දෙනවා කියලා. ඒතොර 120 තෝරගත්තේ කොහොමද? නිර්ණායකය මොකද්ද? ඒ 120නොත් ඊළඟට 108ක් කැපෙනවා. ඒ කියන්නේ පළවෙනි මාස 4 104ක් කැපෙනවා. ඊළඟ මාස 9 යනකොට තව 104ක් කැපෙනවා. 108ක් නිකන්ම යනවා. ඒතොර 112යි. ඒ 112නොත් 104කට දෙන්නේ රුපියල් 5000 ගානේ. ඊළඟට 108කට දෙනවා 8500 ගානේ 120. ඊළඟ අනික් 108කට දෙනවනේ 15000 ගානේ. මේ මුදල මෙහෙම දෙන්නේ මොකද්ද ගත නිර්ණායකයේ? ඇත්ත ජනතාව ගැන හිතලා ජනතාවගේ පීඩනය ගැන හිතලා තීරණේ ගත්තා නම් කොහොමද තීරණය කරන්නේ? මේ පවුලට 5000යි දෙන්න ඕනේ, මේ පවුලට 8500යි දෙන්න ඕනේ, මේ අනික් පවුලට දෙන්න ඕනේ 15000යි කියලා කොහොමද ආණ්ඩුව තීරණය කරන්නේ? මොකද අද සමස්ත ජනතාවම පීඩාවට පත් වෙලා තියෙන්නේ. මේක සමුද්‍රලාභීන් ලක්ෂ ගානකට සමුද්‍රය අහිමි වෙනවා වගේම අසතුනුත් අහිමි වෙනවා. ඒතර ඒකත් එක්කලා අද මොනම හෝ ආධාරයක් යටතේ ජීවත් වෙන්න ආධාර ඉල්ලගෙන ඉන්න පිරිසක් අද ඉන්නේ. මොකද ඒ තරම් මේ රට වටලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් උඩ මේ අස්වැසුම කියලා ගෙනහලා තියෙන මේක සම්පූර්ණ වංචාවක්. වංචාව කියන්නේ මේක IMF එකේ නූලට නටන මේ රූකඩ පාලකයෝ රාජ්‍ය වීදම් කප්පාදු කරන්න, සහනාධාර කප්පාදු කරන්න තමයි මේක ගෙනත් තියෙන්නේ. මීට කලින් IMF එකේ ණය අපේ රටට දුන්නා. දුන්නාට ජනතාවට සහනාධාර කප්පාදු කිරීම ගැන කතා කළේ නැහැ. නමුත් මේ මොහොතේ ජනතාවට දෙන සහනාධාර කප්පාදු කරන්න, රාජ්‍ය වීදම් අඩු කරන්න තමයි මේක මේ වෙන වෙස්මුණක් දාලා ගෙනත් තියෙන්නේ. පාලකයන්ට සහන ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට ආණ්ඩු හිතවාදී ව්‍යාපාරිකට බදු සහන සුබසාධන හම්බෙලා තියෙනවා. හැබැයි ජනතාවට මුකුත් නැහැ. ලයිට් බිල ගෙවෙනම් ලයිට් කපනවා. අනිත් දැන් ලයිට් බිල ගෙවුවොත් අස්වැසුම සහනාධාරේ නැහැ. ඒ තරමට ඇහිලා තියෙනවා. දැන් මට හොඳම කතාවක් කියන්න ඕන චේතනා අපේ ගමේ සිද්ධ වෙච්ච සිද්ධියක්. මොකද එක පවුලේ අම්මයි තාත්තයි බබලා දෙන්නා ඉන්නවා. ඒ කියන්නේ පවුල් දෙකක්. අම්මයි තාත්තයි ඉන්නේ වෙනම පවුලක, අනික අම්මයි තාත්තයි දරුවෝ වෙනම පවුලක්. පවුල් දෙකක්. හැබැයි එක ගෙදර ඉන්නේ. නමුත් අස්වැසුමකින් පරීක්ෂණයට ගිහිල්ලා අහලා තියෙන මොකද්ද? ඒ ගෙදර බත් හැලි දෙකක් වියනවද කියලා. කොච්චර තමන්ගේ අම්මා තාත්තා වෙනම පවුලක් වුණාට අර ගෙදර වෙනම බත්හලයක් වෙන දෙන්නේ නැහනේ. අනික බත්හල දෙකක් ඊතර උයන්න නිසා ඒකට අසසම ප්‍රතිලාභ නැහැ. අර නිර්නායකේ. ඒතර මොකක් මහ විහිළුවක් නේ මේක. ඊළඟ ගෙදර දැන් අර කිව්වගේ ලයිට් බිල ගෙවනකොට නිර්නායකේ දැන්. ඊළඟ ෆ්‍රිජ් එකක් තියනවා නම් ඒක ලැබෙන්නේ නැහැ. නමුත් අද කොච්චර හම්බ කළත් අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක ඇහිලා තියෙනවා. රටේ ජනතාවට. ඒතර එහෙම තීද්දි සම්පූර්ණ මේක ප්‍රෝඩාව කරන්න. ඊළඟ මේකත් දැන් පාර්ලිමේන්තු තුල අස්මැතුමට පක්ෂව පාර්ලිමේන්තු ඇමතිවරු අත උස්සලා බොරුවට එලීට හැලේ ඒ මන්ත්‍රීවරුම කෑ ගහනවා ජනතාව වෙනුවෙන් බොරුවට මේ සමුදියේ රකින්නවා එතන ප්‍රෝඩාවක් කරන්නේ. මොකද මේ රනිල් රාජපක්ෂගේ කල්ලියාතන්නේ තමන්ගේ බලය රැක ගන්න තවදුරටත් තවත් වෙනත් අර්ධකින් මේ අස්වැසුම සමුදියේ ලව්ව ජනතාව රවටන එකක් මේ කරන්නේ. ඉතින් අපි ජනතාවට කියනවා මේ ගැන අවධානය යොමු කරලා බලන්න මේ ඔබ රවටන එකක් කරන්නේ මේ සොච්චා මුදලක් දීලා. අනික මේ සියලු සහන ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ට ආණ්ඩු හිතවාදීන්ට විතරයි කියන්නේ.